ශ්‍රී ලාංකීය ජනතාවගේ සෝසුසුම් මැද අද දවසේදී චතු මුණසිංහ නම් ආදරණීය තරුණිය අවසන් ගමන් යනවා. මේ ගැන ඔබ ගොඩක් දෙනෙක් දැනුවත් වෙලා ඉන්න බවත් අපි දන්නවා. මාරාන්තික පිළිකා මාරයාට ගොදුරු වෙලා ඇගේ ජීවිතයේ අවසන් සුසුම් පොද එළබු ඇය ඇගේ අවසාන කාලයේදී ගොඩක් දෙනෙක්ගේ සිත් සතන් ශක්තිමත් කිරීමට වෙහෙසුණා. ඉතින් ඇයගේ අදහස් වලින් ගොඩක් අය තමන්ගේ දුක්ඛම් කටළු වලට සාර්ථකව මුහුණ දුන්නා කිව්වොත් නිවැරදි. ඉතින් අපි මේ කියන්නට යන්නේ චතු ගැන තවත් කතාවක්. ඒ තමයි චතුගේ ආදරණීය පියාණන් වන්නේ ප්‍රවීණ මාධ්‍ය වේදී ශ්‍රීනිමල් පත්මකුමාර මහතා යන පුවත මේ වෙන විට සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පවතිනවා. ඉතින් ඒකට හේතුවක් වන්නට ඇත්තේ චතු එයාගේ Facebook එකේ ටික කාලයකට කලින් ශ්‍රීනිමල් පත්මකුමාර මහතාත් එක්ක ඉන්න ඡායාරූප දෙකක් එකතු කරලා තාත්ති එදා අවුරුදු 10කට කලින් ඔයයි මායි මේ අද ඔයයි මායි ඔයා එදාටත් වඩා අද ලස්සනයි මං ආදරෙයි මහ ගොඩක් කියලා පෝස්ට් එකක් දාලා තිබුණා. ඉතින් ඒ පෝස්ට් එක නිසා ගොඩක් අය හිතාගෙන ඉන්නේ ශ්‍රීනිමල් පත්මකුමාර කියන්නේ චතුගේ ඇත්තම තාත්තා කියලා. ඉතින් මේ ගැන හොයලා බලන්න අපිත් හිතුවා. ඉතින් එහෙම හොයලා බලද්දී තමයි අපිට මේ කතාව දැනගන්නට ලැබුණේ. ප්‍රවීණ මාධ්‍යවේදී ශ්‍රීනිමල් පත්මකුමාර මහතා ඒ පිළිබඳව එයාගේ මුහුණු පොතේ මෙහෙම දාලා තිබුණා. දැන් මාධ්‍ය නොසොයා නොබලා බොහෝ දේ වාර්තා කරනවා. මේ වෙනකොට රෝගී තත්ත්වයකින් පීඩා විඳින චතු, එමත් නැත්නම් මේ වෙනකොට දිවි ගමනට සමුදීලා ඉන්න චතු මුණසිංහ මගේ දුවණිය ලෙස මෙම Lady D YouTube වීඩියෝවේ ඉදිරිපත් කරන්නිය කෙලින්ම සඳහන් කරනවා. එය සම්පූර්ණ වැරදි. චතු පුංචි කාලේ ඉඳන් මගෙත් මගේ බිරිඳගෙත් නොමද ආදරේ ලැබූ දුවක්. ඇය මගේ පුතාගේ හොඳම යාළුවා. ඇය පුංචි කාලේ ඉඳන් අදටත් මට කතා කරන්නේ තාත්තා කියා. මගේ බිරිඳට කියන්නේ අම්මි කියා. අපි ඇයට පොඩ්ඩි කියලා කිව්වා. ඒ මගේ දුව ලොක්කි හින්දා. පස්සේ මගේ පුතා බැන්ද දුව ඇය පොඩ්ඩි අක්කි ලොක්කි කිව්ව නිසා චතු සිය කැමැත්තෙන්ම එහෙනම් නංගියෝ මං ලොකු පොඩ්ඩි කියලා ඇයව අඳුන්වා ගත්තා. එදා ඉඳන් අපිට ඇය ලොකු පොඩ්ඩි. ඇයට මං තාත්ති. මගේ දරු දෙන්නගේ මව අම්මි. ඇය අපේ ජීවිත වලට හැම වැදගත් අවස්ථාවකදම අපේ ළඟින් හිටියා. ඇය තව කොල්ලෙක් වගේ අපේ පවුලේ හැම කටයුත්තකදීම මංගාව හිටියා. මගේ උපන්දිනය අම්මිගේ උපන්දිනය ඇය අමතක කළේ නැහැ. ඇය අන්තිමට අපේ ගෙදර ආවේ පෙබරවාරි 13 වෙනිදා මගේ බිරිඳගේ උපන්දිනය දවසේ. මහා දවල් හදිසියෙම අර්ජුන් එක්ක අපේ ගෙදර ආවේ අපි දෙන්නටම එයාගේ පදම රෙස්ටුරන්ට් එකෙන් කෑමත් අරගෙන. මුලින්ම මල් බොකේ එකක් අරන් ඇවිත් අම්මිට දීලා වැන්දා. මටත් වැන්දා. ඒ එයාගේ හැටි. මං ඇහුවා මොකද පොඩ්ඩි සෑහෙන්ට කෙට්ටු වෙලා කියලා. එයා අනේ දන්නේ නැ තාත්ති, දන්නේ නැද්ද වැඩ වැඩ දැනුත් කාඩ් ඉඳන් ආවේ කිව්වා. එතකොට ඇගේ හිටිය මාරයා ගැන ඇය දැනුවත් වෙලා හිටියේ නැහැ. ඇය මට ජීවිතේ පුරාවටම තවක් දුවක් තමා. ඇයට අපි දෙන්නා තාත්ති අම්මි. හැබැයි ඇගේ සැබෑ දෙමාපියන් අපි දෙන්නා නෙවෙයි. ඔය ඇය කියන්නේ ඇගේ සැබෑ අම්මා ඇයට සැලකූ ආකාරයයි. ඇය ඒ අහිමි වූ ඒ ආදරය මගේ බිරිඳගෙන් ගත්තා. එබැවින් මෙම YouTube වීඩියෝවේ මගේ දුව ලෙස හැඳින්වීම සම්පූර්ණයෙන්ම සාවද්‍යයි. මේ ඉන්නේ මගේ දුවයි පුතයි. එහෙම කියලා ප්‍රවීණ මාධ්‍යවේදී ශ්‍රීනිමල් පත්මකුමාර මහතා එතුමාගේ ආදරණීය දියණිය සහ පුතාගේ ඡායාරූපයක් එම පෝස්ට් එකට යටින් දාලා තිබුණා. මේ ඒ ඡායාරූපයයි. ඉතින් තත්ත්වය කොහොම වුණත් අද දින අපි සමගෙන් වෙන් වෙලා වෙනම ලෝකයකට යන ආදරණීය චරිතය චතු මුණසිංහට නිවන් සුවය ප්‍රාර්ථනා කරමු. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.